මේ නිවස පිහිටා තිබුණේ බෙලියත්ත වාඩියේ ප්‍රදේශයේ. YLG රෝහිණී මහත්මියත් ඇයගේ කුඩා දරුවා වන වයස අවුරුදු 6ක සිය පුතුත් සිය සැමියාත් මේ නිවසේ පදිංචිව සිටියා. මේ අසරණ පවුල පිළිබඳව නැත ගැටුණු වෛද්‍යාචාර නන්දපාල වණිගරත් මහත්මයා ඇතුළු ඒ පවුලේ සියලුම දෙනා ඒ සියලුම දෙනාගේ මූල්‍ය දායකත්වයෙන් මේ සිය අසරණ පවුලට නව නිවසක් සාදා පරිත්‍යාග කරා. මේ එම අවස්ථාවේදී එම නිවසේ වැසියන්ට යතුරු බාර දීමේ අවස්ථාව. පහළ බෙලිගල්ල තෙලඹුගහවත්ත සාන්ති නිවසේ පදිංචිව සිටි තිලකපාල වණිගරත්න මහතාට පිම්පිනිස තමයි මේ නිවස ඒ නන්දපාල වණිගරත් මහත්මයා විසින් එසිය පවුලියය විසින් මෙම නිවස පරිත්‍යාග කරනු ලැබුවේ. නිවසට ආශිර්වාද කරමින් තුනුරුවන්ගේ ආශිර්වාදයද මේ අවස්ථාවේ ලබා ගනු ලැබුවා. ලබා ගැනීමවත් මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සෙත්පිරි දේශනාව දේශනා කරවා දෙන ඒ ආශිර්වාදයන් තුළින් මේ පින්කම සිදු කරන දායකයන්ට ඒ වගේම මේ නිවසේහි ජීවත් වීමට අපේක්ෂාවෙන් සිටින මේ පවුලටත් අනිකුත් සියලු දෙනාට මුදු නිරෝගී සුවපත් භාවය චිරජීවනය ඉඳලා අවස්ථාවක් දැන් මේ පත්තර දින වෙලාවේදී ඒ වගේම අපටත් ආරාධනාවක් ලබා දීලා අපත් මේ ස්ථානයට ඒ වැඩම කරන්න යෙදුනා. සිල්මෑණිවරුන්ට දානයක්ද මෙහිදී පෙරුණමුණු ලැබුවා. නිවසට අවශ්‍ය ගෘහභාණ්ඩද මේ නන්දපාල වණිගරත්න වෛද්‍යාචාර්යතුමා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ලබා දී තිබුණා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ YLG රෝහිණී මහත්මිය මෙලෙස පවසනු ලැබුවා. මේ ගිය හදාගන්න වත්තමක් තිබුණේ නැහැ. දරුවා චූටි කාලේ තමයි ගෙතාවේ. මාත්‍යත් ටිකක් බීමට බැහැවිලා ඉන්නේ. ඒක නිසා තමයි මේ තත්ත්වයටපත් වුණේ. මේ වණිග රත්න පවුලේ සියලුම දෙනාම ওই දොස්තර මහත්තයා ඇතුළු මේ නන්දපාල වණිග රත්න මහත්තයා ඇතුළු කාටත්ම යාති දාති මේ පින් සියලුම දෙනාම බුදුන් දක නිවන් දකින්න හේතු වාසනා වෙන්න ඕන මේ උදාර කටයුතු කළාට. නන්දපාල වණිග රත්න මහතා ඇතුළු ඒ වෛද්‍යාචාර්යතුමාගේ පවුලේ සියලුම දෙනාට අපේ ස්තුතිය පුද කරන්න ඕන. මෙවැනි අංග සම්පූර්ණ නිවසක් සාදා මෙවැනි උතුම් කටයුත්තක් කිරීම පිළිබඳව